ආහාර සුරක්ෂිතතාවෙන් යුත් ස්වයම්පෝෂී කෘසි ආර්ථිකයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වන කෘසිකර්මාන්තයේ නව ප්‍රවණතා විමසීමට ලක් කරන. ප්‍රහස්පතින්දා සුභාරතිී සංවාදමණඩපය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන දෙදහස් දාසය දෙදහස් දහ අට කෘෂිකරවාමාත්‍යංශයේ ර්ණ අනුාය අයින් සූදේශනකවවා සුාදී සංවාද බන්ඩ පේට බැහම දෙදිනම මේ දසන ොම ෞරවෙන් යුක්තෝ පිගන්නවා සහන්ර පරිද. ගගවරුදු ආහාර නිෂ්පාන ජාතික වැරිසටහන්නට සමගාමේ වයි සුභාරතී සංවාද ම්ඩපේ ්‍රහස්පතින්දා සුභරතිී සංවාද මණ්ඩපේ ඔබවිෙනුවෙන් අපේ දිරිපත් කරන්නේ. අද අපේ මාතෘකාව ගෙවතු වග වැරසටහන ගොවිකාන්තා සමිති තුරු ගම්මාන වැඩසටහන පිළි බඳව කතා බාස ඳහප වම ගෞර ෙන්නා රාධනා කලා කෘෂිකර් මමාත්‍යංශයේ අතිරෙ කළකම් කෘෂි තාක්ෂ නා චයර සුබ හහින් කදම හතාට එත් එෙකම ගෝජන සංවර්ධන පාර්මෙන්න්තුව මහනුර දේස්ත්‍රික සහකාරෂි කුමසාරස්තුමිය. MPK වරසේ කර මැනිකේ මහත්මිය එත්තක්කම කෘෂිකර් මාමාත්‍යංශයේ නියෝජ අධ්‍යක්ෂ කෘෂි සේපා MG අජිත් පුෂ්පකුමාර මහත්මයාව ඔබ. න හම ගෞව ක්තුවා පිගන්නවා සුභර්තය සංවාද බඩ පට ආයබවන් සබූ දැසනක්ේ . පේ රම ලාගන සූදන තරේක ේකතුම ඔබතුමන්ගේෙන් කෘෂිකර මමාත් ේශ තරක ලකමරයා විදිට මේ ජාතිගහර නිෂ්පාන වැඩ සරහණත් එක්ක එහ සමගාමී මේ ගෙවතු වග වැඩසටහන. සහ ගෝවිකාන්තා සමිති පළතුරු ගම්මන් මේ සමස්තේ කොයි ලෙසකින්ද බද්ධවන්නේ කියන කරුණ පිළිබඳව යම් සමස්ත විග්‍රහ ොම කෙටියෙන් නත් ලාගෙන. ජාති ආහාර නිෂ්පාදන වැඩ සටහන ප්‍රකාශයට පත් කරේ රට අපේ රට තුළම ඇතිවුණ වෙනස්කම් වලට අමතරව ජාත්‍යන්තර වශයෙන් අපේ රට මූුණ දීල තියෙන සම්බන්ධතා සහ ප්‍රවණතාවලටත් ගනුගතෙන විදියට. විශේෂයෙන්ම ලෝකයේ පිළිියරගෙන තියෙන දෙදස් තිහෙ අ වැඩ සටහනය එක ද අපි කියන තිරසාර සංවර්ධ ට සර කරමු ලෝකයේ ඒකෙදී බලාපොත්ති විශෂම පෝෂණය. සැමටම සමානෝ පෝෂණය ලැබීම දුප්පත්කම නැතිකිරීම තිරසාර සංවර්ධනය පරිසරෙස සම්දක්ෂණය වගේ කටයතු වට අපි අපේ රට තසන් කල තියෙනවාඒ ගිවිසුමට ඉති ඒ ගිවිසු මේ ආකාරයට අපේ රටත් මේ තත්වට ගෙනයම් සඳහා ජාතික ආහාර නිෂ්පාදන වැඩසහනක් වශයෙන් අපිේ රට මේ තැනට යොමු කිරීමටතමා මේ රජයේ මේ වැඩසර ඉදිරිත් කරන මේ දස් දාශසිනද ද ධාහරන මූලි වශං වුරත්තුන වැවසනක් වශය ඉරිවත් කලන්නේ. අපේ රට ආහාර අවශ්‍යතාවේ අපේ රට තුළින් නි්පාදනය කරගැනීම හැකිියාවෙන් උප ප්‍රෝජන ගැනීමේ අපේක්ෂාමයකති අපි බලාපොරතින්නේ අපිට අවශ්‍ය සියලු හාහර සීර සසියක්ක්ම මේ රටතුළ නි්පානය කරගෙන අපි සමාතිම සෑම්පෝෂණ වේ කියල අපේ අපේක්ෂාවක්න ඒම කරන්න තමාම කිසිම රටකක නමුත් අපේ මූලි අවශ්‍යතා අපේ ව හල් එතකොට අපේ ලූුණු බඩේරග මුොන්යට එල්ලවලු පලතුරුගේ ජාතිවලින් අපිට බලේසිීමම සවෑම්පෝෂණෙන්ට පුලුවන්. දැන්ටපත් අපි හල්ලින් සවෑපෝෂණය වෙච්ච ජාතියක් කාසියාව අපි අනි්‍යවත් සවපෝෂණ වටනම් මේ සඳහා ජාතික යොමු කිරීමක් केේंद්‍රගතකිවි අපේක්ෂාවන් केන්ද්‍රගත කළ අපේ ජාතික වැරසටහන් සියල්ල මේ අපේක්ෂාවට යොමු කිරීමතමා මේ जाතික ර නිෂපාද වැරසරණ මුලි පරමාර්तेය මේක ට සිද්ධ කර ගැනීම සඳහා වැරසටහ දා පහලක් සකස් ක ලතින එකගේ කීපයක් තමා ගෙවතු වර්ගාව සංවර්ධනය එතකොට පෝෂණ වැඩිකිරීම කාන්තාව සල සයිබල ගැන්නීම පරිසර සන්රක්ෂණය පළතුරු ගම්මාන සංහර්ධන වැඩසටහනඒවගේ වැඩසරන් ගනාවත්තිනා. විශේෂයෙන්ම මේ භෝග නිෂ්පාදනයට අමතරව බූමි උප්‍රමාශයෙන් ප්‍රයෝජර ගැීම පර්භෝග සන්තුප භාවයකෙන් අපිට අපි කැමති ආහාරයක් සෞඛ්‍ය සම්පන්නව වසවිසන් තොරු අපිට ලබා ගතහැ ගැනීම හැකියාව සහ පරිසරය සන්ඩක්ෂණය කර ගැනිමින් උපරිම් ප්‍රෝජනය ගැනීමේ වැඩසට ති මේකද මේ ජාතිකකාආර්රේෂපාදන වැඩසටානය අපේ ගෙවත්ත මූලි කරගෙන අප තියෙන සයා සම්පත් නැවතවතාවක් අප අමුණුවට ොමකර ගනීම සඳහා සංවිධානය කරගෙන. එසඳහා අපි ජාතිකසිින් සල්ම දෙන එකතු වෙලා මේ වැඩට දායකවීම තම අපේ ප්‍රධාන අපේක්ෂාව මේ අඳුරාගත වැඩසටහ මේ ආජතිකකාහර නිෂපාදන වැඩස සහ තුලින් ප්‍රාත්ම කිරීම. පොස්සතේ අප මේ මතෘකාව තුළ කාරණ කීපයක්. කතා හලා කරන්න බලාපොත්තුවා ගවතු ාව ගොවි කාන්තා සමිති සහ පළතුරගම්මාන වැඩසරහන්. එඒනිසාම අපේ මාතෘකාවේ ප්‍රවේශයේ ගෙවතු හා සම්බන්ධයි. අපේ නියෝජ්ජ අධ්‍යක්ෂද වනේ අජිත්ත පුෂ්කුමර්මහතාන නේ ගෙවතු හා සම්බන්ධ කතා බහ පියර්ම මේසාකච්ඡාවේ ප්‍රවේශය ලබාගන්නට රසමස්ේ බද මුලින්ම තතිේ ේගම්තු න්ගේ මසා බැලුව. ගෙවතු වගාව මෙතරම් වැදගත්කමක් මේ ජාති ආර නිෂපාදන වැරස රහනතුළ ගේෙවත්ට බාධනී . ෂාන්තහත්මයක් කෘෂිකර්මා මාත්‍යන්සේ හැටියට ශ්‍රී ලංකාවේ දෙකෝටියක්ට අධික ජනගහනයටආර සුරක්ෂිතාවත් හරුකිීමතයි ප්‍රධන වගකීම තුර අහරුරක්ෂිතාව හරුකිරීමේදී අපි දැන්ටමත් අතිර කළ එකතුමා ප්‍රකාශ කර විදිහයට සහලින් දෙදස් දහය වර්ශයේසිල සම්පෝෂිතයි. ඊනට ගත්තම අපි වි කාඩ ැට දගත්ම කා්ඩ වෙන්න එලෝවලු එෝලු ගත්තම ෂ සෞඛ්‍යධ පාමේන්තුව ප්‍රකාශ කල තියනොමයි දැනට වෛධ පරීක්ෂණ තනයේ නිර්දේශයන් අනුව අපි අහරිට ගන්නා කෑම පිගානෙන් තුනෙන්නේ එකත් එලොෝලු එන්ෝන ඒ වගේම දිනකට එලොවොළු වර්ගද් දෙකක් ඒ වගේම පලා කොළ වර්ගයක් පවාාවිතා කරන්න ඕන එක මේ දිරන්න නිර්දශ කල තියෙනවා දිනකට එල්ලවොළු පලාකොළ ග්‍රෑම්් දෙසියක් පාක්්ෂි කරන්නන. ඇත්තරම අපි ලංකාවේ හරිබෝජ රටාව බැලුවම දැනට භාවිතා කරන්නේ ෑ සීයක් පමණ දැ පළතුර වලත් ත්තේ හැම පළතුරුත් ්‍රෑම් දෙසීයක් දිනකට අවමශය පලතුරු දෙයක් භාවිතා කරන්න ඕන නමුත් ගෑම් සීයක්තයින එතකොට අපේ තියෙනවා මේ සීට සීයක් පරිභෝජයන් රටාව වැඩි කරන්න වෙන එලවුරුවත් පලතුර වට එතකොට මේ තත්ත්ය තුළ ඒ සියර්සියක් වැඩි කිරීම තුළ අපි ෂ්ාදිනයක්ත් වැඩ කරන්නට තුර නි්පාන වැඩි කිරීමේදී ඉතාෂණකව යම්කිසි වැඩස්රනාකයන්න ඕන්නම් හොඳමද තමයි ගෙවත්ත පිරුණනාට විශාල අදදැකින් ගණනාවක්ම තියනු මේ ගෙවත්ත පාද කරගෙන විශේෂයෙන් එල්ලවලු සහ පලතුරු පාරිභෝජනය වැඩි කිරමින් පවුලේ පෝෂණය සුරක්ෂිත කිරීම තමයි මෙ ගෙවත්තේ මූලිකම අරමුණ වෙලාතියෙන් හොඳයි ඒ ගෙවතු හාස සම්බන්ධව කාරණ රාශිියක් තිබෙනවා ගවත් හා සම්බන්ධව කතා කරන්නට ඒ නිසා කාලවෙේලා වෙන් කර ගනි මේ කරුටික සාකච්චා කරන්නට ගොවි කාන්තා සමිති. ඒ අපේ මාතෘකාේ ඊළඟ අන්ගේ. විශේෂම මේ ආර නිෂපාදන ජතික වැඩසහන තුළ කාතාවටත් ප්‍රමුග ගත කාරයභාරයක් කිරීමේ හැකියාව තිබෙනවා. අපේසාකාර කොමසා රිස්තුමේදී විරසේ කරමණකේ මහත්මනි කොහොමද මේ කාන්තා ගොවි සමිති. අපේ ගොවිසමති ඉදිහාසේ බලොත් ගොහම දීර්වකාලීන ඉතිහාසයක් සහිත ව්‍යාපාරයක්. මේ ගොවිසමිති ව්‍යාපාරය තුළ, කාන්තා ගොවිසමිති කොයි විදිහන්දාරම වන්නේ කුමන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාද මේ කාන්තා ගොවි සමිතියි ප්‍රබේදයක් මේ වැසරහන්තුලට එකතුවන්නේ. ඇතවශයෙන්ම ගොවින්ගේ ආයතන නීතිගතවීම අරම්භ වෙන්නේෙ ක් දන්නවසිය පනස් අට වසරි පමණින්දලා. ජන සංවදධන දෙපාතමේන්තු වි දිහිටගත්තුවති එක්දන්නනමසේ පනසට කමුරු පනතත් සමඟ ගොවින් සඳහව ආයතනයක් ගෝජන් සංගද දෙපාතමේන්තු වෙනුවෙන් මොළලිම නිර්මාණය වෙනවා. එක ගොවි කාරක සභාව කියලා. එතකට ඒ ගොවි කාරක සභාව කියන ආයතන යටට පස එක්දනම් සය හැත්තේ දෙකේ එක් දනම්සේ හැත්තැතුුණේ එක්දනම්සේ හැත්තේ නමේ එක් දනමේ අනුවක සහ දෙදාහ සහ දෙදස් එොල් හා. වස්ර දක්වා දිවෙන යම්කිසි ක්‍රමවේදයක් තුළ. මේක සංවර්ධනය වෙමින් එෙනවා. මෙතනදි විශේෂයෙන්ම මේ ගොවින්ගේ ආයතන නීතිකතවීම සම්බන්ධයෙන් ඉතාම හොඳ වෙනක් සිද්ධ වෙන්න එක්දා නමේ අනුවකේ. එක්දා නමසි අනුවකේ එවකට ගොවි ජනසේව පනත්ත මූලික කරගන ග්‍රාමියය මට්ටමේද ගොවින් සඳහා වන ආයතනයක් නිර්මාණය වෙනවා. එතකොට ඒ ගොවි සංවිධානයක් වශයෙන් තමයි කියන්නේ. ගො ඒ ආතන නිර්මාණය වනට පස් එදදා නමසිේ අනුවක සිටමේ දක්වාම වශේ මේ ගොවි සංවිධන පද්ධතිය ලංකාව පුරාම ක්‍රාමකවෙමින්නවා. මෙහෙම එන යුගයක් තුළ දෙදස් දාසේ දහට ආහාර නිෂ්පාදන ජාතික වැරසට හන අටදේ. එක ප්‍රබල එක් කාරණාවක් වන ගොවින් සවි බලගැන්නේම් කියන කාරණාව මූලික කරගෙන තමයි කාන්තාව කියන තේමාව මෙතින් ඇැතුල්ලෙන්නේ. රජයක් විදිහට අමත්‍යංශයක් විදිහට සලකා බලනකොට එයයි කල්පනා කරනවා. පවතින ගොවි සංවිධාන පද්ධතිය තුළ ඊට වඩාතාව වැඩදයක් එකතු කරලා කොහොමද මේ කියන ප්‍රතිපත්තිය, ගම්මට්ට මේ බිම්මට්ටමි රෝපණය කරන්න කියලා. අත්දැකීමෙන් දන්නවා කාන්තාවන් කියන්නේ ඉතාමත්ම යම්කිසිදයක් ඉක්මනින් ග්‍රහණය කරගන්නට පුළුවන්ගේ සංවේදී යම්කිසි කැපකිරීමක් කරන නායකත්්‍යයක් දෙන්නට පුළුවන් පිරිසක් බව. විශේෂම එක්දන්ස අනුවේ ිවෙන ගොවි සංධාන තුළත් ප්‍රබල භූමිකාවන් කාන්තාවන් හඟපාන බෞතමය අපි දකින්. එතකොට විශේෂයෙන් ොන්න ඔය සංකල්පය පෙරදැරි කරගන ගොවිීන් සවිබල ගැන්න්නීම කියෙන කාරණාවත් පෙරදරි කරගන ගරු අමාත්‍යතුමාගේ සංකල්පයක් විදිහයට තම්මයි මෙම ගොවිජන සංවර්ධන පනත යටතේම කාන්තා ගොවි සංවිධාන බිහිවෙන්නේ. එතකොට මොකක්ද කාන්තා ගොවි සංවිධානයක් බිහිවීමේ අරමුණ විශේෂයෙන්ම ගෙවත්ත පාදක කරගන ගෙවත්තට අමතරව ඔුන්ගේ සාමාජී ආර්ථික සංස්කෘතික්ම ආකල්පමය අද වශයෙන් වෙනස්කම් රාසියක් ඉටුකිරීම පාදක කරගෙන තමයි ගොවි සංවිධානයකන සංකල්පය ප්‍රධාන අභිමතාර්ථ මොලි කරගෙන ඇති වෙනවා. එතකොට විශේෂයෙන්ම වර්තමාන ගොවිජන් සංවර්ධන පනත යටත මේ ගොවි කාන්තා සංවිධාන ලංකාවගරාවටම මුල් අවස්ථාවේදී විසි පන්දාහක් පමණ බිහි කරන්නට අරමුණකරගෙන තියෙනවා මේ වෙන ගොටේවා ලියාපංචිකිරීම් සයි කටයතුත් කරන. විශේෂෙන් ම එතැද සඳහන් කරන්නට ඕනෙ ගොවි කාන්තා සංවිධාන කියන එක ගොවිජන සංවර්ධන දෙපාතමේන්තුව පමණක් නොව නොයෙකුත් අපේ දෙපාතමේන්තුව ආයතන සමඟ බද්ධවිච්ච සංවිධාන රාසියක් තියෙනවා. ඒ අතර තමයි ගොවිි කාන්තා සංවිධාන ගෝවිජන සංවධන දෙපාතමේන්තුවී බිහි වෙන්නේ මං අට මුලින් කියපු මුොලි කරමණු කරදන හොබයි කාන්තා ගොවි කාන්ත මිය ර හර පිරිිදවත් හදුරට ති සාකච්චාකර මොක්දොට පෙරෙන රාජකාරය මේ කුෂිකාර්මාන්තය හා සම්බන්ධ සලකාබල නොට කියෙන කාරණය ඒක මේ ගිවතු වගාව කියන කාරණයේ දී කාන්තාව බැර කරන්නට බෑ කාන්තාව තමයි ගෙවත්තේ මූලික කටයුතු සියල්ල කරන තුළ කාන්තාවට හිම . රිතේ ඔයි විදිහන්දය පනපුුවන්නන්නේ කියන කකාරනාවත් විම සබැලිතුී ඉදිරියේද. අපපසාකච්චකරම හිදන්නේ ගෙතුවග වැඩ සටහන ගොවි කාතා සමිති හා පාලතුරු ගම්මන්න වැඩ සටහන් පිළිබඳව. එයයි අද සුභාතිය සංවාද බඩ පය අපේ තේමාව මේ ආරනිෂපාන ජාතිකවැල සරහට සමගමව. අතිරිෙක ලේකම්තුමනි කලක්තිස ඔබ ශේෂත්‍රි රැදිසි කුෂිකාර්මික මද ධාරිය ජතිගුවන් හම් සමිප ශතිත. ඒනිසාම අද වනවිට ඔබතුන්ට මේසාකච්චාව තුළ වැඩිය අවධහන් තුළක් කරට සිදුවනවා පළතුරු වගව සම්බන්ධ ඉන්න අපේ අජිත්මහත්ය සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ සෞඛ්‍ය සබන්ධ විදදුතුන් සඳහන් කරන කාරණය. සාමාන්‍යෙන් අපේ ආහර පද්ධතිය තුළ නත ආහර රටාව තුළ පළතුරගෑම් දෙසීය අනිවාරය කියල මේ හා සම්බන්ධව පහුගේ කාලේ විශාල වැඩ සderhanaක kuසික මත ශය කලා අපටමතකයි. ඒ පළිබ වත පසාකච කලා ග්‍රම් සි පතුු සංකල් පහෙමනම් ඒ සඳහ ව ස ාව ක්ති තු palaලතුර ජනතාවට ල ාග පහස මක්තිබේ තු. බතු සඳහන් කළ පරිබෝ සම්තෘපතිය තිබේ යතුයි. කොත්, පළතුර වගේ වර් න තව වි ලා කිය මා තුළ තිබෙන්නේ. ඇතරම ශාන්තමත්මය මේ පලතුරු අප ජීවිතය බොහොම සමීප බාණ්ඩයක් හමගතන්නේ මානව සස්කෘතිය ආරම්බෙල්ලා අවුරුදු දහදාහකට වඩ ගතය ලදින සංස්කෘතිය ආරම්භේදම තීරංගු සහ පලතුරු තම මානව ශිෂ්ඨාචාරයට එකතුනේ. ඉතින් ලංකා ඉතිහාස ගත් අප බෞද්ධ සස්කෘතිය ගත්තත් බලඩුේ අඹ ගහ ගැන ස්සේන තින බෞද්ධ. බෞද්ධාගම පටන්ගන්නකට සියල මු අදස් කරන අපි ජීවිතයට බලතුරිතා බද්වෙලට හැබයි අදවෙෙනකොට මුළ ලෝකම තියන ලොක්කුම ප්‍රමණතා ඇත්තා සෞඛ්‍ය සම්බන්ධ ගැට ලෝකයේ දෙදොරුම් කනවා බෝ නොවන රෝග සම්බන්ධව පටහිර ලෝකේ නැගෙටර ෝකේ සියලුමුරා ලෝක සියල්ුම රටවල් අද කතා කරන්නේ වසූරියගේ නෙමේ මැලේරිියාව නෙම නකතා කරන්නේ කොෙස්ටරෝල් එමනැත්නම්ක්කු ගඩු රෝග හමනැත්තම්. දිරදර පීරණන්නේ දිය වැඩියාව ති මේ සියලුම දේවල්ලට ප්‍රතිකාර සංර්ධනය කන්න ගම මුළු ලෝකෙ මේ ක හ්ඩෙෙන් විශ්වාස කරනවා සහ විද්‍යාත්ම ොප්පු ක ල නම් මේ සියලු ේවල් නොත්ත ගන්ඩහෝ පාලනයකර ගන්නඩ හොඳම ආහාරය පලතුරු කියලා පළතුරු සහ එලවලු එතකොට මේ පළතුරු සම්බධ මේ තරම් උනන්දුවත්දක්න මුළු ලෝකේ උනන්දුවත් දක් අනවස්ථාවල්දී අපේ රටත් පළතුරු අපේ ජනතාවගේ ීවිතොට ීට ඩ සමිකරන්ටසා අවශ්‍යිතාවත් තිනො කියලර රජයක් අප අන්ඳුරගෙන තින. එතකොට මේ පලතුරු අවශ්‍යිතාවය අපි විශාස කන්න ඉස්ෂටකර ගන්ටනම් අඩුමගානය දිනකට ග්‍රෑම් දෙසියක්ක්කත් අපි ආහරයට ගතයුතුය කියලා අපි අජිත් මතකබ විදිහයටට. ඉතින් මේ ග්‍රෑම් දෙසිය කියනෙි බොම සරල්ල කියන්න පුලුවන් ග්‍රෑම් දෙසියක් හැමදාම ක්ඩ ඕන කියලාති ග්‍රෑම් දෙසේ ගන ගනන් හතල බැලුවන් අපි රටේ කෝටේ දෙක්ක ජනතාවට අඩුම ගානය අවරුද්ධකට පළතුරු ටොන් මිලියනෙයිතසපාක් දෙක් කියෙතර අශ්‍ය වෙන. දැන්ම රට ඇතු තියව නමුම් අපේ පර්භක රටාවේ මේක ඇතුළේල ැවදාානකෂන්ගතුත් ලංකා වෙතින කොස් හෙක්ටියර් පන සද්දාහ කරගකිත්ව. කොල් කොස් හෙක්ටර් පන සද්ධහක වරක බැලෝූතිය මගගේත රටය අශ්‍යධාව සම්පෝණ සැපරෙන එතනීම න මේ පාරිභ්ග ටයි මේ ඇතුළල් කරලා ඇ. ඒ නෑ හරියට වශ්‍යී විදිිය. එකකටක හේතුවත්තම අපේ සමාජතත්වය වෙනස්සේ. අපි මධ්‍ය ආදායම් ලබන් රටක් වශය අප ඉදිට යනවා අපේ ජීවිත කාර්ය බහල වෙනෝ අප ආහරටවන් වෙනස්සේ අපේ ආදායම් වැඩිවන දදුපත් කමෙන් ටිකටක හෙට නවා ති මේ සියනුද දෙවල්ල එක් බදවන ආහරටක්න ක ටොයි වරකා. කොස් වගේ ජාති කොච්චර වටිනවා උනත් අපි ආරයට එකතු කර ගැනීම සඳහා වැයකරලයතු කාලය සහස්්‍රමය අපි එදදාසිදහසේමාව මේ සියලම දෙවල් තේරුම් අරගෙනන කුෂිකරනම මත්‍යංශ විශේෂ වැඩසටන් රාශයක් සැලසමු කරනවා පළතුරු වග ්‍යපත කිරීම පළතු ප්‍රෝජන වැඩිකිරීම ස අප ජීවිතලට පළතුරින් ලබාගතක උපරම ප්‍රෝජන ලබදීමට. මේකද පළතුරු ගම්මන් සංකල් පෙන් ඔතේදි. අපි මේ පළතුර ගමාන් සංල්පේ පටන් ගෙන් වරුදු හතර පහක් වෙනවා දැන් ඔබට මතකඇති හොරන පලතුරු පර්ශණනාංර්ධනායතන ම ලංකායි ඉස්සලාම දස් දාාතරදි ජාතික පළතුරු සතියක් ප්‍රකාශ පත් කළ පළතුරු සඳහාම පමණක් උත්සව සතියක් පුරාපි පවත්තවෝ. දැන් ක ජාතික වැඩසනක් වෙලා අපි සෑමල් ළමයෙක්ම. පසල්ල දවප දැන්න්න දසකට පළතුරගැන් දේ රට ක ෙලේ පනව ග තින එමලම ප රටක් වශය ත ුෂි මත්‍ය න්ශ වශය ග්‍රම්ද සපයා ගැනේ වැඩස රංක්‍රයත්ම කරන්ඩෝන ඒකෙදී අපිට පුළුවන් පළතුරවාගව ්‍යා්ත කිරීම සඳ ලොකු වැඩස හංකරන්න මේ සඳහා සම්ප්‍රදායිකශෂංගතොත් හෙක්ටර් දස් ගණක් වෙන් කරන්න වෙන පලතුරවාගවට නමුත් අපි සම්ප්‍රදායෙන් පිට ගේලා ගෙවත්ත කියන මූලි න mata පන කරම palaතු wa sang karena langka punncitak idangta pala tur ස ම් නෑ කියලා අපට tinaනොගේ බෙහ laක්ෂයක්tu permaneයක් pala turgatiරන්න pulුව poltulim pol pol පවtinaන gamang ඒමිට ස ගේwatu ප laක්ෂයක් laක්ෂ pala turga karenapul pala turgamman sangkal pe සල් ප ග ආස්ශට්‍රිතව පලතුරු අඩුමගාන එක ගෝවියකුට එක වගාකරුවට පලතුරු ප්‍රබේද කීපයකින් පලතු ප හතලිස් පහක් නෙකුත් කරන්නට බලාපොරත්තු ව මේ හතලිස් පහ ගමක විසියෙකුට දුන්නොත් පලතුර ගස් නමසීයක් එක ගමක ඇතුවනවා. පලතුර ගස් නමසයක්යන්නේ සෑන් ප්‍රමාණයක් මේ පළතුර ගස් නමසිය වමතයික ගම්මානයක්ව නමසය නම් ගම්මාන පාලුස් දහක් නිර්මාණ කිරමටමේ ලාපොරත්තුව දිිය අවරදු තුනතුලද. gasus tapi kemati palamati para kan amarru wa ගැන ක්‍රමවේ itu සංධෙන කන gaman tapi gewati api de ඇැති පලතුර ෝග පිහිටවල පවලේ ෝෂනට පළතුර ඇතුළ රගත්වත් අ ග්‍රහම් ද ක් දිනටහර ගැනීම සම්බන්ධව අපි දේශනා කරන ගමම් අපි ප්‍රායක වැඩසන ක්‍රයාත්ම කරනවා පවලට පළතු නිෂපාන කිරීම ොට හැම මකම පළතුරු ගස් නමසියක් ගාන පළතුර ගම්පාලොස් දාහක් අපි පිහිට අවෝ තවර ඉදිරිිය වරදු දෙක තුළ තුනදලදේ. අපේ රටෝ පළතුර සුපතා පිබඳ ගැටතුලුව කරමකරම ඩුව ලයි. බොහස් තුටයි සංකල්පේ වශයෙන්. පවතින්නව මේ දේවල් දැක්ක්‍රියත්මක් විමින් පවති නො මේ ඔබ සඳහන් කරන්නාව ගම් පාලුස්දා නිර්මාණය වූ දවසට ගෑම් දෙසිය කියන කාරණාව වෙතරම් අපහසුද දෙයක් නෙවේ. අර කිවෝ වගේ අපේ පළතුරු දරා වලිය බොම අතලොස්සක් වූ පළතුරු තමයි ඉහලින් මතියෙන්නේ. අ වරකා වැල වගේ දේවල් අපේඒ දරවලිය නැති තරම්. ඉතින් අපි උත්සාහ කරමු දේශය පළතුරු ආරයට ගැනීම සඳාවූ මේ යොමුව. ග දත් ප ාය කරනට එතනත් සහන්ු ගවතු ගාව පිබඳවා ජතම ගවත් පිට කරට බැරි ොහෝදේවල් ගවත් තුළ ීීමේ හැකිව ේනවා කියනක තමයි හමඳන අවධාරනය කරන්නේ. ඇැ එතුමන් සහන් කලා අතක ලේකමතුරන සඳහන් කළමේ ගෙවතු පන්ලක්ෂයක් පිළිබඳව. ජාති ආහර නිෂපාදන වැසරහන තුල. ගෙවත්තට කොතරම් වැදගත්මක් දීතිෙනවාද කියනෙක ඒ තුළ පැහදිලි. මොකක්ද මේ ගෙවතු ලක්ෂ පහ. තුළ මුොක්දපේක්ෂා කරන්න ොතුම ල සාක්ෂා කරගන්න ශාතමහත්මයක් ශ්‍රී ලංකාවත් තුළ ගම්මාන කුඩාගම්මාන තිස්දාහක් පමණ තියෙනවා මේ තිස්දාහෙන් අපි විෂ්කර්ම මාත්‍යන්සි හැටියට ගෙවතු වග ගම්මාන හැටියට සුදුසු ගම්මාන විසිපන්ඳහත් තෝරගෙන මේ එක ගම්මානයකින් කාන්තා ප්‍රතිලාබී විශස්සක් තෝරගෙන මේ විස්සි දෙනා කාන්තා සමිතියක් පිදියට සංවිධානය කරලා ඔවුන්ම කුෂිකර්මදි පාර්මේන්තුව නිලධාරින් ලවා ගෙවතුවගව පිළිබඳ හොඳ පුහුණුවක් ලබාදීලා ඔවුන් ගෙවතුවගාවට දිරි හුණු කලලා ගවතුව ගාව තමන්ගේ ගෙවත්ත සංවර්ධන කිරීම තමයි මෙ වැට සනයපාන බලාපොට ජත්මත අතුරු ප්‍රශ්ණ අපි දෙන්න අපේ සහරුම සරස්තුමට දැන් සඳහන් කලා ගෙවතුහ සම්බන්ධ කාන්තා සමිත නිර්මාණය කිරීම කඔබතු මේලා ඒ කටයුක්තේ නිලේ ඉන්නෝ සහකරකුම සස්තු ඒ සංකල්පය තුළේන ගම්මාන සමිත නිර්මාණය කිරීමේ සහ යපචිකිිරීමකාරය ගෝජන් සංවධන දෙපාත්මේන්තුට පවැරිලතියෙන. ගෝජන් සවධන දෙපාතමේන්තුේ තියෙන අනපනත් අහ නීතිසාහ ෙගුලාසි මත? ඒ සමිති ලියපැංචි කරමින් යනවා විශේෂයෙන්ම මහිතන්නේ ඒ සමි ඉතාමත්ම ශක්තිමත් සමිති බවටනාගත පත්කිරීම සඳහා හැකියාවක් ඇතිවස්ථාවක් නිර්මාණය කරගන තියනවා යනු මහිතන්නේ ගෙවතු වග සංල්පය ඉතාමත්ම හොඳින් ක්‍රියාත්ම කිරීමට අවශ්‍ය පසබිීම මේ සමිතු වල ැෙනක් කියන තම ශේෂ සහකර තව ප්‍රශ්නය ජත්මත ට ු ර කරන මකින් සි දෙන ොට ගමකින් අපි ගම්මට මේ නිලධාරියෙක් ගෝවින්සමට මේ කෘෂ්ිකර්ම පර්ේෂණහා නිෂපාන සහකාරවට එතුමා සහ සේච්චා සංගිතට ගොවි සංගධාන එකතු වෙලා මේ ප්‍රතිලාබීන් තෝරගන්න ප්‍රතිලාබයෙක් තෝරගන්නකොට අපි සලකන්නේ විශේෂෙන් ගෙවත්තක් පවත්වාගෙනීම සඳහා වශය ඉඩකඩ ප්‍රමාණයක් තියෙන්නම් ඊට අමතරව හොඳ ස්තීර ජල පහසුමක් තියෙන්ොනුම ගෙවත්ත සඳහා අනිවාර්මන්ගේයඇතමයි හොඳ ජල පාසුමාතියෙන් දොර ඒ වගේම ඒ තෝරාගන්න ගොවි කාන්තාවට අපේ පුහුණුවට ස්රහණුවලට සහාගිවවෙලා මික ආදර්ශ ගෙවත්තක් පිදියට සංවිධානය කරලා මේ තුළි මේ ආදර්ශ ගිවත්ත තුළින් තමන්ගේ අසල්වාසී ගිවත්තට ගිවත්තක් ආරම කිරීම උනන්දු කිරීම සඳහා ආදර්ශිගවත්තක් හදන් ඩෝන්. එකන මේ විසි දෙ උපේර කැල්ලෙසතම භවිතතා අනිවාරීම. මේ උපරක් හනිිට භාවිතා කරලා මේක අප ගෙවතුවගාව ව්‍යා්ත කිරීම තමයි බලාපොරොත්තු වෙන්න ඒ අනුව ශ්‍රී ලංකාේ දිශ්්‍රික විසි පහත් තුළම මේක ක්‍රියත්තකෙන තරම පළමු පියවර අයටතේ දැනට ගම්මාන පාලො ස්දාහක ප්‍රතිලාබීන් ක්ෂ ලක්ෂ තුනක් ඉලක්ක කරම් දැනට වැඩසරහණ ක්‍රියාත්මනකින් පවතිනා හ ඒතුළ ඔබතු මේ සහන්කර දැන්න මෙතුමත් සඳහන් කළලා ගොවි සමිති. කොහොමද මේ ගෙවතු වගාව තුළ මේ ගොවි සමිතිය බැනෙන්න වූ කාන්තාවන්. දිගන්වන්නට පසුවේ පරම්රට ඔබතු මිලාට තිබෙන හැකියාව. ඒතුළ කොමද මේ ගෙවත්තේ ප්‍රතිලාබය නිවැරදිආකාරයෙන් නකහාගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඔ ඇත්තටම ගෙවත්ත කියන සංකල්පය මූලික කරගෙන තමයි, කාන්තා ගොවි සංවිධානයක් බිහිවෙන්නේ. කාන්තා ගවි සංවිධානයක සාමාජිකත්තය දරන්න නං. සාමාජිකත්්‍යය දරගෙන ඒ කටයුතු ඉදිරයට කරගන ඇන්නනං. ඒ කාන්තාව තමන්ගේ නිවෙස්බිම තමන්ගේ ගෙවත්ත නිර්මාණශීලී ගෙවත්තක් වශයෙන් සංවර්ධනය කරගන පවත්වාගෙන අයුතුයි කියලා අපි තීරණයක් අරගෙන තියෙනවා. ඒ අනුව මේ සංකල්පය තුළ ඉදිරියට සම්පූර්ණයෙන්ම ඒ ගොවි සංවිධානවලට එකතුවන අපේ කාන්තාවෝ ගෙවත්ත කියන දේ අකණ්ඩ ගෙවත්තක් විදිහට තමන්ගේ පවුල්ලේ පෝෂණවශ්‍යතා සම්පූර්ණ කරගන්න තන්ගේ ඇත්තටම අලංකාරමය අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තවන්ගේ නිවස් බිම අලංකාරෝ පවත්ත කෙන න්නට මේ කියන ගෙවත්ත උපයෝගි කර ගැනී කියන සංකල්පය අපි ඇති කරගෙන තියෙනවා වගේ අපි මෙත ඇද උත්සාහ කරනවා ආකල්පමය වශයෙන් වෙන සක් ඇති කරලා මොකද සාම්ප්‍රදායික ගොවිසං එදාාන තුළ අපි දකිනවා කෘෂිකාර්මය පාදක කරගත් ගොවින්ගේ එකතුවා එතකොට ෘෂි ආර්ථිකය තුළ ඔොඩත්තීදු තිරණ ගැනීමට තියෙන හැකියාව ඔන්ඩ අලුද්දේවල් කිරීමට තියෙන හැකියාව උන්ඩ නවනවදේවස්වයා ගැනීමට තියෙන හැකියාවන් සියල් මේ නීතිම රාමුව තුළු ඇබිලතියෙනවා. එතකොට අපි විශේෂයම මේ කාන්තාව පාදක වෙච්ච, ගොවි සංවිධානය තුළ විශේෂයම අපේක්ෂිතරමුණ වෙන්නේ ගෙවත්ත මුල් කරගත්තා ඒට අමතරව පවුලේ ආර්ථිකය පවුලේ සාමාජ්‍ය තත්ත්වයන් පවුලේ තියන සෞඛ්‍ය සහ් පෝෂණය ගෙවත්ත මූලික කරගෙන දදු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවා. දරුවන්ගේ තියන හැසිරම් ප්‍රටාව්‍යවශ්‍ය කර වෙනස් කම්පවා. ඒවගේ අපෙන් ගිලිහින සංස්ෘතික අංග නැවත ඔප්නංවන්න නැ දෛර මත් කරන්නට ඒ වගේ දේවල්ට. එක් අවස්ථාවකමල මතකයි කියෙන දරුවන් දහම් පාසැල් ලැවීමට පවා මේ ගොවි සංවිධානය අපි මුූලික කර ගන්නට ඕනයක ඒගේ තාහමක් පුළුල් සංකල්පයක් ඉතාම සංවේදී සංකල්පයක් වගේම පවුල දරුවන් කියන ඒකකය කෙරෙහි ඉතාම සියවු ඉදිර බල්ල තමයි මේ ගොයි සංධාන බිහිවෙෙන්න්නත.කොට අපි උත්සාහ කරනවා ඉ ජාතික වැඩසටහන තුළ මේ අභිනවෙන් බිහිවන සංවිධාන ඔය කියන ගමන් මගේ එක්ක කරගෙන යන්නට අවශ්‍ය සියලු සහය ලබා දෙන්නට. මේ ජාතික කෘෂිකාර්මක සතිය තුළත් මේ වැඩ සටහන් වැඩදියුණු කරගැනීම සඳහා යම් කිසි හොඳදා ආරම්භයක් දෙන්නට. කාන්තා සමිතිවල කාර්्य භාරය එක කන්ද්‍රීිය කාර්्य භාරයක් පවුලේය පත්න දමුකතු මේ සඳහන් කරන විදියට මේ කාන්තා ගොයි සමතියක හදක් මේ ෙවත්ත නිර්මාණය කිරීමනම ඉන් එහාගේ දවන්ත කාරය බරයක් පැවරෙනවා සමාජය තුළයපත් දුණුවු නිර්මාණය කරනට පවුලේ සමග ආරක්ෂ කරගන්න සහොඳ පවුල් සමඳතාව ගුරණනාාගරනට මේ සියල්ල මේ සකල්පය තුළ කැටවිීති වෙනවා උබ සඳහන් කර පරඕ කැටවිීතියෙන විශේෂමයි අපි මේ විදිහට එකට ගම්මානයක් සඳහා විසි දෙනෙක් තෝර ගන්නේ. දැන් කලින් ගෝකාලින් ගොයි සංධාන බිහිවුුණේ ක්‍රාමල්ධරී වසමක් සහා යාම්කිසි පිරිසත්. තුට ගම්මාන කීපය ගම්මාන කීප එකතුවා. එතකොටඒ වසම තුළ තමයි තීන්දු තීරණ ගන්නේ. එතකොට සාමනෙන් ගම්සාහ ගම් ගොඩලි ගනාවක් එකතුයනවා මෙතනදී ඒ සංකල්පයෙන් එහාට ගිහිල්ලා ගම්මාන නැතන් ගම් ගොඩල්ල කියෙනදේ තමයි ඒකවි හිරගන්න. ඇයි හෙම කරන්නේ. කාන්තාවන් විසි දෙනෙක් ආසන්න ෙල්ල පදිංචවෙලා ඉන්නකොට විශේෂය අපේ ගම්මානවල ඒගොල්ලෝ එකතුවෙනවා අපි අප සාම්ප්‍රදායික අපේ සිංහල කාන්තාව එකතුවෙන. එදකොට මේ කාන්තාවට පුළුවන් තමාන්ගේ ගෙවත්ත නිර්මාණය කරගඩ ස්්‍රමය හුමාරු කරගන්න අත්ම් ක්‍රමේ තම් ක්‍රමේ යන්නට අප ඒගෙන විශේෂෙන් මේ අවස්සාාව දිහිත නවා එකක සාම්ප්‍රදායක ගවිතන ඇලිත්තා ප්‍රයකෝ භවිත භවිතා කරන්න කරවන්නට තමයි මේ දන්න උත්සාහ. කො ශේශෂම අත්තං ක්‍රමකටයන්න. ගහිල්ලා මේ කණ්ඩාය අතර අර තමන්ගේ සෝත් සහයෙන් සමංග ශ්‍රම දායකත්තෙන් මේ ගෙවතු ටික නිර්මාණයගන්න. ඒකේ ඒකට අවශ්‍ය සහය ෘෂිකරම දෙපාතමේතු ගෝජන් සංවදන් දෙපාත්තමේන්තු පෘෂිකරණම මාත්‍යංශය මූලි කරගන සියලුම ආයතනය. ආයතනයන් සහභාගත කළමමාකන ප්‍රවේශක මේ ගමට ඇතුල්ලෙන තමයි කල්පනා කරන්නේ. එතකොට මේ සේර්ම නිලධාරීග වෙල්ලා උපදෙස් දෙනවා මඟ පෙන්නම් කරනවා මැදිහත්වෙනවා. මේ කියන ගෙවත්ද පවුලට වැදගත්වන ජාතියට වැදගත්වන ගෙවත්තක් බවට පත් කරගන්න එතැදි මේ වෙන ගොඩ ලංකාව පුරාම ඔය ජාතික ගොවිසතතිය මූලිකරගෙනින් අප ඉතා හොඳ වැඩ පිවෙලක් කොසිිගන්නන් අමත්තේංශය පෙන්වාදලා තියෙනවා. ඒ තුල අපි එක දවසක් නිර්මාණය කල්ලා තියෙනවා කාන්තාවන් සඳහා. තව දවසක් නිර්මාණය කරලා තියෙනවා ගෙවත්ව සඳහා. මේ කියන දවස අප ඉල්ලක කරන්නේ ඔය කියන අපේ අජිත් මහත්වයක් පෙන්ලා දුන්න ලක්ෂ තුනක් වන ගෙවතු. ඔන්නඔ කියන දවසට ප ආරම්භ කරන්න සූදාන කරවා. ඒ ගම්පාලස්දාහක ගම්පාලස් දාක. එතකොට ඒ ආරම්භ කිරීම ඇත්තවශයෙන් පැලයක් රෝපණය කිරීමක් වෙන්නට පුළුවන් අර මම කලින් සඳහංකරපු ශ්‍රමධාන කටයුත්තක් නියුතවීමක් වෙන්නට පුළුවන් ආභනිගපුහොර මොක් ඒකයක් අපි සකස්කද ගැනීමක් වෙන්න පුළුවන්. ඕනෙම කාරණාවක් මේ ගෙවත්තට සම්බන්ධ. ආම්භ කිරීම සඳහා වන විශේෂ වැ පිවෙලක් ලංකාව පුරාම එකම දවසක එකම හඬක් නගන්නට අපි උත්සාහ කර තියෙනවා. ඒවගේම කාන්තාදිනයකුත් ොදාගන තියෙනවා මේ කාන්තාදිනයේදී අපි මේ සංකල්පය කුමක්ද කාන්තාවන් සඳහා අලුතෙන් හඳන්නා දෙන සංකල්පය කුමක්ද කාන්තා නායකත්තය ගම්මානවල ඉන්න. ඉතාම හොඳ දක්ෂ කාන්තනායකත්වයක් මේ කාන්ත නායකත්තය ඉදිරිහෙද යුතු මන් මඟ කුමක්ද කියන එක පිළිබඳව අපි සූදානං කරලා තියෙනවා යම් කිසි හඳුන් අදීම වැර සටහනකට යන්න. උදාහරණයක් පිදිහට සියලූම ලංකාවේ පනන්සේ පනස්නමයක් වන ගොවිජන්සේවා මධ්‍යස්සාන වලට ඒ මද්‍යසාන බලපදේශයන සියලූම ඔයකාන්තක් ගවි සංගධදානවල නායකත්වය ඇැදවලා. අපේ මේ නිෙලධාරී සියලු දනේ කෘෂකරම කාාතමන්තිේ නිලධාරීෙන් ෝජන සං අධිාතමේතු නිලධාරීෙන් තවත්පනෑයන ෘෂිකරම නිලධාරෙන්. සියලදනාමිකතුවෙලා දැනුවත් කරනවා මෙන්න ඔබ යන්න ඕනේ පාරකෙන කරණාව. එකතාම කෙටිවෙලාක දැනුවත් කරලා අපි ඒගොල්ලන්ඩ යම්කිසි ආකල්පමය වෙනසක් වර්ධනයක් එදින කරන්නුත්සාගල්ලායිතියන්. ොයි මෙතුමේ මතක් කලා මේ ගොවි සතියක් පිළිබඳව. අපි ඒ පිළිබඳව දනගනි මුතන් විධ දිනවෙන් කරතිබෙනවා කියෙනකාරණය සඳහන් අප මේ සම්බන්ධෙන් බඩි තුරතු විද්‍රයේ සාච කරන බලාපොරත්ති නමුත් කෙටෙන් හරිියර කරම මතුකන නිසා. අතරගලකන්තුමනි මොකක්ද මේ ගොවි සතිය. ජාතික ආහර නිෂ්පාතින වැඩසටහන්න සමගාමීව අපි අවශ්‍යතාාවත් තිෙනවා රටීම පිබිදීමක් ඇති කළ මේ වැඩට මුුණු රටම යොමු කරන්න මේ ඇතවසිම දේශනයක් වෝ මේ පත්ර දැවීමක් ඒව නැතන් සම්ප්‍රදායක ගුවන්ට දිලේ නිවේදයක් මගගේ කරන්න බැරි වැඩක්මක අපි ඉවිදිහාසි පුරහම අපි මේ වගේංවර්ධය වැඩසරන් කර තියෙනවා නමුත් අපිට අවශ්‍ය වෙන නව ප්‍රේශයක් කර. මැනිකේ ාත්මය කිවෝගේ මේ අපිට නව ප්‍රවේශ අවශය මේ නව ප්‍රවේශය සම්ප්‍රදායන් පිට පැල්ලා අපි ජනතවතට බිහි නොද. හින්ද සතියක් විශේෂෙන් ක්‍රියාත්මක් වෙනවා අපිට බලාපොත්තු අපි මේ විප්ලපැක් කරන්න නෙමේ නමුත් සිත සිත නැවත යොමු කරලාේ මුල්ලු රටම දැනුවත් කරලා අවදි කරන්නට ලෑස්ති මේ සතතිය මේකද අප ජාතික ගොවි සතිය ප්‍රකාශයටපත් කරලා තියෙනවා මංතයන්නේ දැවන්ත මෑධ්‍ය මෙහමක්වෙයි ලඟදිම ඔක්තෝබර්මාසය අටවෙන්දඉඳල පාලො සින්ද වෙනක්. මුළු ලංකාව පුරාම සිය ගණන ක්‍රාකාරම් කුෂකරමට සම්ද නැන් ජාතිකාර නිෂපාන වැසරන්න සබඳධ සිය ගනන් ්‍රාකාරකම් ක්‍රියාත්මක කරන්න. ඉකිසිියමාකාරග ආරම්භ කිරීමක් නැතන් නැවත සකස් කිරීමක් දැනුවත් කිරීමක් ප්‍රදර්ශනයක් විවෘත කිරීමක් පැලසිටවීම කස්සැන නෙලීම ක නැවතකස් කිීම අලවිසලක් ය ඕනෑම කටයුත්තක් ගෙවත්තු පළතුරු ගම්මාන. කාන්තශන සවි බලගැන්වීම ව්‍යාපාරික අවස්ථා ජාතික ආහාර ජනප්‍රය කරවීමේ වැරසටහන් දේශ ආහාර තකොට දැන් ආහාර නිෂ්පාදනය ස පරිහරණය සම්බන්ධ සෞඛයේ සම්බන්ධ සියලමුදවල අඩංගු ආහාර ජාතික ආහාර නිෂ්පාදන වැටසරණය අංගසිියල්ල ඔබ සමට ගැනීම සඳහා මේ ගොවිසතය නිර්මාණය කල් කරින් පවතින. අපි තම මීට කලින්තිබිණ ගොවිදිනයක් ජාති ගොවිදිනය ඔක්ටොබර් විසිවි. ද ට අශ්‍යය දෙනයක් න සතියක් අපේ ියලු කරයා කාරකම් නතාව වටගේෙන් මගතන වැඩ විස්ත ලගදීම ඔප දැරකට ලෙ හො අප පිබන විශේෂෙන් සකචකර ස දන මදිරි සු හ සංව ට පයක් තුළ. හි තු ස හ තු. MPේ වර්ේක මැනික මහමය සමගින් පුෘෂිකර මාත්‍යංශේ නෝජාධ්‍යයක්ක්ෂක පුෘසේවා MC අිත් ෂ්පකුම අ මහත්මය දැඟ පලතුරු ගම්මාන් හා සම්බන් කාරණන අපේ අතෙ කලේකම්තුමන් සඳහන් කළ අතේෙ ක ේකම් තුමළි ැංග පලතුරු වග වහා සම්බන්ධ කාරණාවේදී ගැටලු නැත්තම් තින්න අ ියෝග පිබ සා චා ර බතුන් සහන් කළ ඉදිදයේ ද ොතරම් නම් පළ තුර ගමන්න ප්‍රමාණක් ංකාව තුළ ාිකරන බ පරත්තු ද රන න ට අපට පවති ව ියෝග ො ද බතු හඳු තිබේ නිසා අභියෝග හඳුනා ගත්තට මද ඒ අභියෝග ජයගන්නටකොයි විදිහකරම පයද සකස්කරන්න කියන කරනාව දැනගැනට අ වශය. තන ාන්තමාර්තයද අපි අපි දෙන්නවඋනත් ගියෝත් වෙළඳ පලට අපිට පළතුර ලබාගෙන මෙහැකි අවති නො. අපි කොච්චර වාටිනාකම තේරු ගත් අද වෙනට පළතුරල මල ඉතාම ඉහලමටමන් ගිහිලති නවා. මේවා ඔක්කොම එකනක සම්න්ධ වෙච්ච ක්‍රාදාමයන් පළතුර වෙනම වෙන් කරට බැරි ආර්ථික ක්‍රියාවලි කෝඩසක්. තුකට පළතුර කොච්චර වශ්‍යය වනත් පලතුර මෙචර මල ගණන් ඇයි පලතුරු ට ලබා ගනීමට ඇති ඇති හැකිියාවව සීමවෙනි ඇයි කිලාපි හොල බල්ල තිනවා මෙකද ඇතරම අපේ අපේ රටේ දේශගුණ දේශගන්න රටාවනුව පළතුරුවාර දෙකක් ලංකාේ තියනවා එත් කලාපේ පළතුරුවාරය එඒනවා ජනවාරය පෙබරවාරය මාර්ත වෙනකොට විඩ කලාපේ පළ දක කල පළතුර ජනව පවවා මාතතුන ෙත් කලප පලතුරුන ජනි ජලි අපිම ලට එන්නන්නේ තෙත් කලාපේද මේ කලාප දෙකේ පළතුරවාර දෙේද අපි හොඳරම දන්නවාම පළතුරු වෙන හොඳට මාටද වනවා එතකොට මේ වාර්දකෙන් පිට පලතුරමිල හළමතා ඉහළට වැඩි වෙනවා. ඉතින් මේ දෙක තුළින්ම අපේ පළපතුරු පරිභෝජනය ෂ්ටකගණටත් න පළතුරු ව්‍යාපර සංවර්ධනය කරගන්නට වේ පලතුරු අපනෑය කරටත් වොන පලතුරු කර්මාන්ත ක්ශාලා සඳවශ්‍යය පලතුරු ලබාදෙන්ටොල්. ති මේ අ මේ අතර තියන ගැටීම තම අපට මේ පේන්නේෙ කිෙසෙල් කිල්ලෝකරු පය දෙසියි පැපොල්කිෙලකරු පැල් දෙසියි එහම ඉහළමටම දැන් මේ මාත්‍යංශක් වශයි තේරුම් රගන තියෙනවා මෙමන අප පලතුරුවගව නිෂ්පාදනය වැඩිකිරීමතම අවශ්‍යයෙන් ඔබට මතක ඇති ඔයටොම් ඒජ කියන අම්ඹවර්ගය අ කහපාට ලොකු අඹවර්ගය දැන් අවුදු හතරකට පහකට ඉස්සර වෙලා කිලෝ එක රුපියල් හාසය පණයි පන්සිීය දැන් මාස දෙකර දෙසල්ල ඔබ දකිින් ගැති සමහර අවස්ථාාවති පේමන්් එක මේ පළතුර ආව පේම්ටකට ඉති හදිසි ආප එකක්නෙ මේ අපි මි අවුදු තුනහරට කලින් ටොමි ජේසි නඹබවර්ග විශල්ල වසි ජනපතය කරලා වගා ව්‍යප්ත කිරීම කටයුතු කර නිසා දැන් දැන් ඒවා වෙළඳ පට නවා වැඩිපුු අපේ අපපේක්ෂ වන්නේ එකයි පළතුර ඉහළමටේ ඉහළ මිලට අලවේ නොඩා පේමන්ට එකේ අපි හැමකටම ගන්නඩ පුුවන් මටම පලතුර නිශපාදනය වැඩි වෙන්ටෝනේ අලවි කිරීම ගැටරු ඇතිම රට නිසාාදනය වැඩිෙන්ටො. එතවර තම කර්මාන්තයක් බේවෙන කය ඇසුරුම් කර්මාන්තය අප ෑනකර්මාන්තය බෝතල් කිරීම ඕන දෙයක්වෙන්නේ පළතු නිෂපාතනය වැඩි නම් මෙ මේක තම අපේ තින ලොකුම අභෝගේ. කහොම අපි වැඩි කරන්න කෝ අපිට ඉඩන් කෝ අපිටම්පත් නමුත් අප තේරු ැරගත අප අවබෝධ කරගෙන තියෙනවා මේවට අපි තියෙන සම්පත් අපි ඉඩ කඩං වලින් ලේසිම මේ වැඩේ කරන්න පුළුවන් කියලා මේ සඳහතියන අභියෝග තමා කෝයිතකොට පැළ කකෝ තාක්ෂණය කවුද මේක කරන්නේ. කවදමක් කරන්න ඒ සියලුම දෙවලට එක පිළිතුරක් වල් පිළිතුරක් දෙන්න නමාේ නමුත් සාධරන පිළිතුරක් දන්න තම ජාතිකා නිෂපාන වර සහැදි පළතුු ගම්මන් සංකල්පය එන්නේ. මේ කදී පලිනිෂ්පානය සඳහා ඇති අියෝග අ්‍යයගන් අප අංශ තුරක්ක දියොමේ ලතින එකක් තම කෘුෂකු දෙපාර්තිමේන්තුේ බීජාහ රෝපන් ද්‍රව්‍යශී ප්‍රමුඛ කාර්යභාරයක් කරනවා. අවශ්‍ය භෝගවලින් අවශ්‍ය ප්‍රේදවලින් පැල නිෂ්පාදන වේගවත් කළ වැඩිල්ල පළතුර පැ ලබදන්න ඊට අමතුර හොරන පළතුර පර්ේෂණ සංකර්ධන ආයතනයේ දැවන්ත මෙහිවරක්න තවත් විශේෂ පලතුරු බෝගවල පැලිනිෂ්පාදන වැඩි කරන්ඩ ඊ අමතුර කෘෂන්ති පර්මේන්තු දායක වෙනවා දගලිකංශ ලියපද පැලතවන් තුලින් ශාල් පල සංකව නිෂපාන කර වෙසර දක් යමු කරන්න. ඒ අමතරව ආයුජන සැලස්මල්නන් පෞද්ගලංශේ දිරිගැනීමේ වැඩසරන් රාශයක්කන පළතුරවාග වානජ මට්ටමයයි කරන්නට. අපි දන්නවා දැනට කෘෂකරමේ නියල්ලි නොසිටි සමාගම් රාශියයක් කෘෂිකාරමේ අවත්තියෙන වෙලා තියෙනවා ඒගුල්ලුගේ ප්‍රධාන ආයෝජනය පළතුර නිෂ්පාදනය. දැවන්ත සමාගම්, දැවන්ත පලතුරු වගවල් පිටොමින් පවතින මහවිලි කලාපොල ියට කලාපේ මේක හොඳ ප්‍රවණතාව ත පොල් සංවර්ධන මණ්ඩලේ වගේ රාජ්‍ය ආයතන වතු අගවල පලතුරගාට යොමුවෙලතේන ද දෙපර් වි්ධ දොර්ණයන්තු පලතුරුවගව ගැන කතා කරනවා තු පෞද්ගිල් ගංශයේ ුවක් ආයෝජයක පළතුරවාගව වෙන විමසමු කරන පලතුොර ගාවවතන තිී අපි අපි ඩිපුරම හිත යොම කරන් වෙලාද ගා වැඩිකිීම මේ සඳ අභියෝග තියන්දවල් සියල්ලම අතරින් ප්‍රමුග අභියෝග කෘෂකරර් මමාත්‍යංශයේ කුෂිරම දෙපාර්මේන්තු ගව ජනංවර්ධන් දෙොර්මේන්තු මාවවල සංවර්ධන දෙපාමන්තු වාරි මාර්ග දෙපාර්මේන්තුව සියලමු දෙනා තම තමන්ගේ කොටස් වලට දායක වෙමින් පවතින නිසා මේ භියෝග දායකය යකන මෙතර ගැටලුවක් වෙන්න. එකෙේ වෙතත් ඉදිරි අවුරදු තුන හර තුළද මේ වැඩසටන් තුළින් ම ලාපොත්තු වන පලතු නිෂපාන වේගත්වය කියලා දැනට අවුදු. හයක ස්ෙල්ල දහි වගාව ව්‍යාප්ත කරේ බහවාර්ෂික බෝග සංවර්ධන ව්‍යාපෘතිය ලෝ දැංක මුදල් ප්‍රතිපාදර දුන්න භවර්ෂක බෝග සංවධ ්‍යාපෘතියක් ක්‍රයත්ම ුණ කුෂක මත්තන්ශති ඒකම දෙහිවවාගේ්‍යප්ත කරීම නිසා දැන් දෙෙහි කිලො එක කෘපියල් හාරසියක් වෙන්න නෑ එක කාලෙ ුපා හත්සියට සි දෙවා පහ රප ලක පර ද ලය ම ව ුද්ධ වැඩිකාල දෙහි න. තත්වම ඟද මුදවවා අම්බ. තකොට පැපොල් අන්නසික සෙල්වලටත් මේ වැඩසන්තුලන් පළතුර ගම්මාන පලොස් දායි ඉදිවින් පවතිනකොට සහ පොල් වගාතුල පළතුරග ්‍යයක්ප ී වැඩසටන් එනකොට පැලනිෂ්පාසනය වේගවත් කරනකොට කෘෂිකන්ධ පාර්මයන්තුයි පර්ශෂණ වලින් නව ප්‍රේද බිහි වෙනකොට ංහිතන්නේ අපි ඉදිරි අවුරධ තුනාාතරතුල්දී පලතුර ෂේත්‍රය ප්ලබැ ඇතරයි. නොවසටයි ඒ වගේ තොරතුරු ලැබෙන විට හිත දෙම් සහනයක් සහ බොහොම. ්‍රතිමත් හැගේීමක් ඇති වෙනවා දැංඟ අජත්මහත්ම සඳහන් කලා ගෙවතු අගහ සම්බන්ධකාරණය. ලක්ෂ පහක ගෙවතු නිර්මාණය කරනට ඉදිරි ද බලා පොරොත්ව වා කියන කකාරන. ඒකමකන ොතු පුර නිේ ගවත් හැදමතුල අපට මොනවද මේ වැරස සහන්තුල අපට ලැබෙනු ප්‍රතිලාබ මනොෝද කියලා. එහෙම ප්‍රතිලාබයක් අපේක්ෂ කරනවා නම් කෙනෙ. මේ මොහත තමයි හොඳම මහත මොනවද ලැබෙනු ප්‍රතිලාබ කියන කාරනේ පැදිලි කරට. ඔවෂාන්ත මහත්මයා. අපි මේ ගෙවතුවාගාවේ නේලන ගොවි කාන්තාවන් දිරිගැන්වීම සඳහා විශේෂයෙන් එක ගෙවත්ත පළතුරු පැළ පහක් ලබා දෙනවා මේ පළතුරු පැළ පහත් ඒකුෂි දේශගුණ කලාපයට ගැලපෙන පළතුරු පැළප පහක්තමයි ලබාදෙන ඊට අමතරව අපි ඒත් කුෂි දේශ වන කලාප අනුව එලෝවලු බීජ ගෙවතුවාගේ බීජ කට්ටලයක් ලබා දෙදෙනවා එලෝවලු වර්ග හයකින් සමන්විත්. ඊටත් අමතර විශේෂයෙන් මම කියන් ඕන මිටස් පැල විස්සක් එක දෙවත්වට ලබා දෙනවා ඊට අතර වම්බටු හෝ තක්කාලි හෝ මාලු මිරිස් පැළදහයක් මේ මිරිස් පැළ නිෂ්පාදනය කරන්න ගම්මාන ගම්මාන ගෙවත්තක කුෂි ප්‍රදේශකරයයි උපදේශකත්ව යටතේ නිෂ්පාධනය කරලා බෙදා හැරිමක් එකට කර ොද මිරිස් කිය එක විශේෂ වැදගතමත්යුත් බෝගයක් මොකද සහ හදාගන්න තමාරුයි ගොඩක්තැන්ල හැදන මිරිස් පැල කොඩවීමට ලක්වන ොදවීමට ලක්කෙනවා ඇත්තටම මේ කොඩීමට ලක්වීම අපට වලක්වන්න පුළුවන් ඒ ගහ දැඩි අවවිති බොත් දැඩි අවුරස්නයට නිර නිරාවණය කළොත් භාසුවෙන් කොළ කොඩීමට ලක්වෙන අපි සෙවනේ තියලා මේ නාඩත්තු කරෝතිී කොල්ලොකඩවීම යම් ප්‍රමාණයකට අඩුකරගෙන අපඒ ලබාගතක අස් වන්න ලබාගන්න පුළන් ද මිනිස් ගත්තම අවාරයේදී මිනිස් කිලවෙහ රුපියල් දාහක් විතර වෙනවා. විශේෂෙන් ජනි ජූලි මාසවල ඒ වගේ යනවා. මේක අපට සස්වම්පෝෂන වවෙන්න පුළුවන් හොඳම එකක් නම ගෙවත් අහහා මිරිස් ගම ස්වම්පෝෂන වන්න පුුවන් ඒක පුද කෙල පරබාජන ගත්තත් මිනිස් කාක්ව කිලෝ එක හමාරයි. ගෙවත්තකට අපි මිරිස් පැල හයක් න අඩත්තු කරොත්. ඒ පවුල අමමිරිස් වලින් සපෝෂෂන ලක්කෙන ඒවගේම තා පොඩි කාරණාවක්කයන් ෝන මේ අපි මේ ගෙවත් හදන්නේ පවුලේ පෝෂණය විතරක් නෙවේ අපිත් එක්ක ත වට විටාවේ තවත් ජීවින්නන්නවා කුරුල්ලෝ ඉන්නවා ලේන්නෝ ඉන්නවා මේ සත්තුන්ට වානිජ වගාවට යන්න බෑ මේ සතුත් අපිත් එක්ක මේ පාර්ශ කරුණුත් ඉන්ඩ ඕන් ඒවගේ එක හොඳ ජයිප පද්ධතිය ත මේ අඩත්තු කිරීම තුළ තවකාරණාවත් තියෙනවා අතිකරු ජනාතිපත්තුමා ලබන මාසේ ඔක්තුූම්බර් මාසය ප්‍රකාශයට පත් කළ තියෙනවා වන රෝපා මාසයක් හැටියට මේ මාසය තුළ මේ අවරුදු තුන තුළ දැනට තියෙන වනවෙන සට විසිනමයයි මේක සයට තිස් දෙකක් දක්වා වැඩි කරන්න පලාපොරතිෙනවා තුළ දැන් අපේ වැඩ සහ කකිපයකුත් තියෙනු පලතුරු ගම්මාන වැඩ සටහයෙන් අපි මේ වර්ෂය තුළ වහුවාර්ෂික පලතුරු දහට ලක්ෂයක් හිට වෙන මේ පොලොව ඊට අමතුර අපි ගෙවත්තෙන් විසිපන් ලක්ෂයක් පොළොවේ හිට වෙන තෝට අපි මේ දෙකම එකට ගත්තම මේ පොළොව තුළ ශාක හතස් හතුලිස්තුන් ලක්ෂයා වනවනට දායක වෙනවා. මේක ඉතාමත් වැදගත්වෙනවා විශේෂය මංකිවූ වගේ අර අනෙකු සතුන්ටත් උපකාර වෙනවා මේක ජයිප පද්ධතියක් හැටියට පරිසර පද්ධතියක් විදිට විපරි ගිවත්ත නිර්මාණය වෙනවා. හොඳවෙලාවත්මත කරන්න මුදෙසන හ පසුවේ විනාඩේ හතලි හතය බපක් විසිරන්නේ සුභහරතය සංවාදමන්ට පෙස්සමගිත් අප සහකර කුමසාරිස්තුමිය නිදැහ කාතා ගෝ සංගධා පිබඳට ඔබුතුම වැඩ අවදහනයට ලක් කරන්න ද මේ කාතා ගොයි සංධන ක්‍රියාත්ම කිරීම තුළ සාක්ෂාත් කරගන්ට අපේක්ෂා කරනර මූලි කාරණටක සඳහන් කළමේ ජාතික ආහර නිෂ්පාදන වැරසටහට සමඟගම වක්ෂාත් කරගට බලාපොරොත්තුවන් අවශේෂ ව රණාවන් පොයි විදීන්ද සලකාබැලිය හැකිේ විශෂම ගවතු බද්ධව. විශේෂයෙන්ම කාන්තා ගොවිසංධාන පද්ධතිය නිර්මාණය වඋනාට පස්සේ. අපට මේ කාන්තාක් ගොවි සංවිධාන ඊට පස්සේ නියමිත ගමන් මාර්ගේ. අරගනයා මේ විශාල වගකීම ති ඒක ඇත් බෝ සමි සමාගන් බිහි වෙනවා. ිවිවල ටි ලකින් නැව වෙන. ඒ ඒ විශාල වගගේීම මංතැන කෘෂකරම දෙපත්තමේ කුචක මතැන්ශය ගුජ සගදධ පපාත්මයේතු පුරදිල කරදිලා ඒ වෙනුවෙන් මේ වෙනකට කටයුතු කරනවා. පලවෙනි වැඩසටහන විදිහට ලංකාවේ තියෙන ගොවිජනසේවා මධ්‍යසාන පන්සිය පනස් නමෙන් නමය පුරාම එක නියමු ගම්මානයක් හඳුනා ගන්නවා. එතකොට යම් ගෝජනසා මධ්‍යස්සානයකට ගම්මාන දෙසීයක් තියෙනවනංඒ දෙසයෙන් එක් නියමු ගම්මානයක් තෝරාගෙන අපි එනියමු ගම්මානය සංවර්ධනය කිරීමේ කටයුතු එකට සංවර්ධය කිරීම සඳහා මැදිහත්වීමේ කටයුතු ආරම් කරන සූදන කල තිය දදිහත්මීම කොම සිද්ුවවෙන්නේ මුල්ලයා හරෙසද නැත්තන් ක ද ෙස හො ද ශයම විශයහ මෙම තෝරගන්න ගම්මානය තෝර ගැනීමේදී අපි ඒ ගෝජන්සවා මදදසානයට කේන්්‍ර. එවගේම අපිට ඉතාම හොඳින් කටයුතු කළ හැකි ගම්මානයක් මුලිම තෝරාගෙන ඒ ගම්මානය තුළ විශේෂයෙන් මර කියෙන ගෙවතු විස්ස. ආරම්භක වශයෙන් නිර්මාණශීලීව සකස් කරන්නට අවශ්‍ය සියලු සහයල් ලබා දෙෙනවා. අපේ ජිත් මහත්මය මතක්කලාවගේ ඒ එකට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ඒවගේ උපදේශක මැදිහත්වීම් සහනිකුස් සියලු දේවල් ලබාදීලා අපි මොකක්ද උත්සාහ කරන්නේ මේ ගම්මානය ආදර්ශයක් කොටගෙන ඒ ගොවි ජන සේවා බලපදේශය තියෙන අනිකුත් ගම්මාන සංවර්ධනය කරගැනීම. යම් කිසි ගම්මානකින්න කාන්තාවන්ට අවශ්‍යනං අපේ ගම්මානය හදාගන්න කොහොමද කියලා අපි ආදර්ශයක් සපේන උුන් කලාපය තුළම අන්න අතෙන්ට ගිල්ලා මේ ගම්මානය බලන්න. එතන යන වැඩපිළිවෙල බලන්න. එතන තියෙන අඩපාඩුක් හඳු ගන්න එතන හොඳ නරක හඳුනගෙන තමගේ ගම්මානය සංවර්ධනය කරගන්න කියල්. විශේෂෙන් එක් ග්‍රාමණිල්ලධරී වසමකට ප්‍රෘෂිකාරු පර්යේෂෙන් නිෂ්පාන සහකාරවයේකෝවරයක් ඒව කරනවා. ඒ අයටත් මඟ පෙන්න්න ගම්මානේ විදිහට මේ නියම ගම්මානය අපි හඳුනා ගන්න සූදානම් කර තියෙනවා. එතකොට මෙතන මැදිහත්වීම වැඩි නිසා ඒ මැදිහත්වීම තුළ අප පහස වේවි අර සියල්ලුම කළමනාරණය නැතිකරගන්න ඒ ගෙවත්ත පැත්ති. අනි පැත්තින් ගත්තුතින් අපි ගොවිජන සගර්ධන විපර්තමේතුය තින ගොවිජන බැංකු නියම ව්‍යාපෘතිය. මේ නියම ව්‍යාපෘතිය ඇතවශයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නම ගමේන්න ඉතාම කුඩා, ගොීයට ගෙවිලියට සහන සැලසීම සඳහා. එතකොට අන්න ඒකාරණාව තම මතැන් දැන් එකතු කරගන්නවා. එකතු කරගන අපි කුඩා ඉතිරි කිරීමම් සැලස්ම ක්‍රියත්ම කරන්න කටයුතු කරනවා. කුඩා ආයගෙන සැලසුම් ක්‍රියාත්ම කරන කටයුතු කරනවා. සංකල්පයක් විදිහට තමන්ගේ ගෙවත් නිර්මාණය කර ගැනීමෙන් ඉතුරුවන ආදායම. එ අපි පොල්ලට ගිහිම් ියේදන් කරන මුදල. අපි ඒ මුදල උපයෝග කරගන ඉතිරි කිරීම හුරුවක් ඇති කරගන්නට උත්සාහ කරන. වගේම අපි පවුලයිඉන්න දරුව කෑම් කිිසි ගෙවත්තේ යමුකිි පාත්තියක් දානවන ඒ පාතිය සහස්කිරීම තුළ මේ නිවසට ලැබෙන ආදායම ඉතුරුවන වියදම වියදමෙන් ඉතුරන කොටස ඉතිරි කිරීමක් බාට පරිවර්තනය කරලා අපි ඒක ඉතාම මේකැන මහාපරිමාන නෙමකු ඉතා කුඩා සංකල්පයක් උඩා සංකල්පයක් තුළ ඒ ගම ඉතිරි කිරීමම් සඳහස් වූ දනන් වන ගමක් විදිහයට අපි හඳුනාගන්න ඒවගේ අපි ඔය කතා කරනකොට අපට කාතාව කියන එක තවක් ප්‍රධන කාරණාවක් තමයි ඒගොල්ලන්ට නිවස්සේ ඉඳම් කරන්නට යම් කුඩා කර්මාන්තයක් දරුවත් බලාගෙන ගෙවත් අතදාගෙන ගිව ෙර යෙන අනිකුත් කටයුතුවල නිෙදෙන ගමම අමතරආදාෑමක් ලබන්න ඇත්තම ගම්මමාල ගොඩාක් කාන්තාව ගැමතින්ම විශේෂෙන් වැඩසතාානය හඳුනාගත්ත ප්‍රධාන දෙයක් අන්න ඒ අවශ්‍යතාව ඔවුන්ගේ හඳරගෙන අපි ගෙනෙන වැට සටනක් නෙවෙ උන්ගේ ඔවුන්ගේ ගෙදරටගහිල්ලා ඔවන් සමඟ හොඳට කතාබා කරලා ඔවුන් සම මැදි අත්තිල ඒ කොල්ලොන්ගේ හදවතින්ගෙන යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අපි යම්සිි තල්ලුවක් සහයක් දෙන්න මේ ගම්මාන වැඩ පිළිවල තුළ අපිල් පපනක ව රමක් ප්‍රේශක් ලබග වෙනකට එ වනිරමුවක් ප්‍රවශයක් ලබාගන තියෙන ඔ ය කියන ගම්මාමන පන්සේ පනස්නම් අපි තෝරාගෙන තියෙන ඒ ගම්මාන පනස් පන්සේ පනසම දෛරමත් කිරීම සඳහා ගොවි සක්ත්තිය තුළ හැම ගම්මායෙකම විශේෂ වැඩ තනක් ක්‍රාත්මක කරන්න සවදානන් කලා තින ඒවගේ මේකට සම්බන්ධ වන අපේ ල දරයන්තිේල දෙනටම මේ පිළිබඳ පනිිදේ මේ වෙනකු පුුකර මතශය ලබාදීලා තියෙනවා එතකොට ඒ වගේ පියවරෙන් පියවරය යන වැඩ සටහන් ගණනාවක් අනික විශේෂය මෙතැයන් සඳහන් කරන්නට ඕ අර ගමානය ඉන්න අර ගෙවල් විස්සේ දරුවන් දහම් පාසැල් යනමද යන්න නැත්තං ඇයි අපි යෑ මේ තින වැදකත්කම පෙන්නලා දලා ඒ සඳහා ප්‍රවේශ කරවීම සූදානන් කරන්න ඕනේ ඒ වගේ දේවල් ඒ දරුව අධ්‍යාපනය ස් අධ්‍යාපනය ඩියොමවේනවද අධ්‍යාපනය මග හැල්ලා තියෙනවද. ඒ පවුල් ඒක තුළ තියන අපිට නිතරම දිහත්කරවයෙක් විදිහට ගමට ප්‍රවේශ වෙනකොට මං මුලින් සඳහන්ගර අපේ නිලගාරිවරයක් ගමකට ඉන්න වයිකල්. නිතරම මේ පවුල සමඟ සම්බන්ධතා පවත්තගෙන යනකොට අපට තේරනවාම පවුල්ල ඒකගේට අපේ මියුතු කාරණාව කුමක්ද කියලා. ඒක අර මං මුලින් කිීවගේ ආර්ථික මේ පැත්තට වෙන්නටවලුවන්. ම සා ජීි පත්තට වෙන්න සංස්කෘතික වශයෙන්න්නට පුළුව මට ඒ ගොල්ලඟෙන් අපි ගණ්ඩයමක් තියනට පුොලුව මේ සෑමකාරණාවදම අපි මැදිහත් වෙලා අපි බලාපොරොත්තුවනර සුන්දර සිීහිනය දකින්න තමයි ඇතවශයෙන්ම හිතන්නේ. අපේ අතරේ කල්ලේ කම්ස කිවෝගේ ඒ ඒ සිහිනේ දකින්නට අපි උත්සාහ කරනවා මේ ජාතික වැඩ පිළිවෙල තුල දිදස්දාසේදහට අපේ ගමන් මඟපිස් මේ වෙනකොට සෑහනදුරකට ගමන් කල්ල තියෙනවා. අපි හිතනවා. අපිට මහිතන හැකි ාවක් තියෙනවා අපි මේ බලාපොරොත්තුවන දැක්ම ලංකා කරගන්නට කියලයි මං විශ්‍යාස කරන්න හොඳයි ඔබ තුේ සඳහන් කරන පරිදි මේ අනාගතයේ නිර්මාණය වන්න උත් ගම ආර්ථික වශයෙන් බගේම ආර්ධ්‍යාත්මක වශයනුත් බොහොම සෞඛ්‍ය සම්පන්න ගමක් යයි නිර්මාය කරනටක් ඇත්ත වශයෙන්ම එවැනි සංකල්පයක්තම ජිතුළ තියෙන්නේ හයි අප තවත් විනා හකටස කාලයක්ති ඇතිියක ලේකම්තුමි දැන් පළතුරු ගම්මන වැසරහන සම්බන්ධ සාකච්චා කිරීමේදී. විශේෂයම මේ වග ඇතිකිරීම සඳහා. ඇතන් තැන කෙනෙ බලාපපුරතු ට පුළුවන් අපිට මේ කරතා සහැබයි අපට ආර්ථිමය හැකියාක්නෑ මේ සඳාප්‍රතිලාබයක්ක පටහම නද මුල්්‍යයාාදාරක් ලැබෙන වද කියලා. එහෙම අවශ්‍යතාවයක් දෙන කෙනෙ ඉන්න වනක් ඒ සඳහා යම් වැඩ පිල්ල ලක්ති අදගුතුමලට කෘෂකන අමත්‍යංශය. මිය කිමද ද බලපරත් ව න ම පලතුරග හොඳ ව්‍යාපරක් හොඳට දල් ලපයට පුලුවන් හොද ලිබවත්තින් ව්‍යා පර කිසිත් රටක් වශයෙන් සමහර අවස්ථාවල්ද සම්ඥම් සහයෝගයන් ආධරපකාරදන්ට අපි බැදිලයි නො. මේක පොදුවේි සියලුම් ප පලතුර වගකරුවන්ට මෙන්න මේ දෙනවා මෙච්චරත් දින මේවා රුපියල් චර ගෙනවා ක සංකල්පයක් නෑ. නමුත්. යම්යම් වැඩසටඇන්ගට මේවා සම්බන්ධ කරන්න පුළුවන් උදාහන කශයෙන්කතුත් අපිම යම්මකි පුද්ගලෙක් මගේ පොල්ලක් ක්‍රදාහයිද අන්නසි වගාකෝ පැපොල්ලොගකෝ යමුසි වගවාකාරම කට බලපරතුන ඔහුට පුළුවන් හොඳ සැලස්මක් ඇති ඇති කරගෙන ඒක මුදල් ආයෝජන රටව සකස් කරගෙන අපේ අමතති්‍යශයෙන්ඉල්ලන්න පුුව යමකිසි උපකාරැ කරන්න පුුවන් දෙ කියලා අමත්‍යයි අන්ශයෙන්ද මේ වැඩසෂ කර තාක්ෂංශයට පුන්මු තුශේ මගේ අංශයට යොමු කරපුුවම අපිට හැකාව තියෙන යටිතල පහසුකන් සඳහා එම ආයුජකරය කිසි සහනයක් සපයන්ට ඒදී ජල සම්පාදන ක්‍රමයක් ලිඳක්හදාගට ජල ප්‍රභවයක් නිර්මාණය කර ගට එම නැත්ත යන්ත්‍ර සූත්‍ර වල් කපනමෂන් එකයන්ත ටක්ටරයක් ඒගේ යමසි උපරණගේ ව්‍යාපෘතියට අදාල උපරණයක් ගැනීම හැකිියාව නැතම් අපට පුළුවන් ඒ සඳහා කෘෂක මත්‍යශයෙන් දායකත්වය ලබ දීමේ ක්‍රමවේදයක්ති නවා ොදේ සියල්ම දෙනාට දෙනවට වඩා යම් ප්‍රයෝජනත් සහ කිසිය විර සැසුම්රපු ්‍යප්‍රතිවලට අපිට ආධරයක් උපකාරැක් කරන්න පුළුව. හොඳ ඒකම තවත් වැඩිකා වෙේලාක් ති ස පිියහ . පලතුරු සුල්ලබ කිරී මතරේතරක ලේ දම පළතුර හමන්තු නි්පාදන පිඳව පට සාගචා කරන්න පුළුවන් ලක බෝට ත වට ගහි බෙනවා. අර අස්සනු වැඩිපුරතියෙන කාලේ ඒ අස්සනු භාවිතා කරලා කවර්ත භාගන්නක්කම මේ ආදී දේවල්. මේ මේ කෙරෙහි අද නයම ඉති වද වැරස රහ තුල බතුන්ගේ පැදිලෙම අපේ විශාල වැරසරක් සම්බන්ධ ක්‍රාත්මගේෙනවා. මේකෙති පට පොඩ මත කරන්න නේ පළතුර ගුණනාත්ේ පිඳ පිවිශේෂ වරසන ක්‍රාම පරතු . අපට ආවා අභියෝග කෘෂරසානවලින් තොර ක්‍රම හනලින් තො හොඳ ගුණත්ම පලතුර පරනය කළයතු එකනක ොකද වර පොලට සඳ තහංචි පැනවෙන්ටලා ආසන මෙම පවත්න ඒ සඳ අපි විශේෂ උපකමය පව් කර GIP කියනසාහතික ගුඩ් ඇග්‍රකල්චර ප්‍රක්ටිස් එකන්නේ යහපත් කෘ යහපත් කෘෂිකාරමය පිලි තන ගම කල නිස්පාදරකර පලතුර කිය මේක ලංකාව තිබු න නමු ද ෘෂින්ද පරම සාහති නිකුත්ර ප ර . <no liebe> ැනට පළතුර න්න පුලුව ඒකමි යනතු ිලද ගඩ පුලුවන් ජප සාති තින ප තුරල වසවිසෙන් තොරයි කියලා. මේක අමතරව මේ පළතු නිපාද වැඩ කිරීමේද පි යොදාගන්න සිද්වන විද රමාන්තල්ල. එහම නැවුුණත් අපි කැමති සමාර කාලවල්ද කෑන් කරපුන් තිී කරපු නැතන් වේ ලපු පලතුරු ආහරට ගණඩ. මේ සඳහා ෘෂිකරම මාත්‍යංශයට වඩා වගකීම පැවරන්නේ ප්‍රාතිම කර්මාන්තතා මාත්‍යංශයට. ඒ ප්‍රාත්ම කර්මා තමත්‍යංශය පිහිටවීමත් අපේ රටේ විශාල් බිපල යක්ක්මොද අපතේගේ පළතුරු එලවුලුවලින් කර්මාන්ත ි කිරීමේ වගේම මත්‍ය න ුෂක මත්‍යංශත් එක්ක සමපව මේ මාත්‍යංශය වැඩ කනවා අප සල්ම නිෂපාන වැඩසටහ ප්‍රාත්මක මත්‍යංශයට අපි සම්බන්ධ කරනවා ඒවාගේ ආහාර නිෂ්පාදන වැඩසටහන් කර්මාන්ත බිහිකිරි ගැනීමේ වැඩසරකටේ ගෝවියන් දායක වට මෙකෙද අප අධදසාකච්ච කරපු ගෙවතුවගාව හෝ කාන්තා සග සමිති සියලම දේවල් මේ ප්‍රාථමි කටයතුවට අපිට ස දායයිකර ගැඩ පුලන් අපේ අශාන ලක්්‍ය අපේ පවුලේ පෝෂණයට අමතර බිහිවෙන නිෂ්පාදනය කරන පළතුරු එලවුලුවලින් රටේ අනිකුත් කර්මාන්ත සඳහත් යොම කර ගැනීමින් රටේ සමස්ථයක් වශයෙන් ආර්ථික සංවර්ධනයට මේ නිෂපාදනයම කරගෙන හොඳ අවසන් වයෙන් නජිත් මහත්මය. ැගෙතුවාගව සම්බන්ධ බතුමාට අවසන් විනාඩියක ටස්සන කකාල තුළ කොයි වගේ අදහක්ද පනිවිදන්න පුොළුව. ඇතන දැන්ගේවත්වගාව තුළ මේ වැඩසහ කරගෙන යාමිදේ අතක් අතිරික්තයක් නිර්මාණය වුනෝතින් මේ අතිරෙක්තය තුළින් ය විවසායකය ගමතුළ බිහිවෙන්න පුළුව. ඒ වගේම යම්කිසි කර්මාන්තයක් ඇතිවෙන්න පුා. ඒ තුළින් අපිට මේ වැඩසහන්න තුළ යම් එහම විවසායකය බිහුණන් කියන්නේ අපේ වැඩසහ යම්කිසි සාර්ථක වෙන. සාර්ථකත්තය ලඟකර ගනීමට ඔබතුමාල් ලගේ අරමුණයි ලක්කේ ශ්ස කරනවාය සඳහා යා හැකි කියලා ඒ යන ගමනේද කාන්තාවට තිබෙන වගකීම සහ මැදි හර්තීමම අති විශාලයි. සාකාර කොමසාරිස්තුමියනි කාතාව සතු පවතින්නාවූ ඒ විභවය අවධ කරන්නට මේ කාලය ඔබතුමයට කොයි වගේ පනිවිදත් විශේෂයෙන්ම කාන්තාාව ගෙවිියන්ට ගෙවිලියන්ට කොයි විදිහ පනනිටත්දැන්න පුළුවන්. විශෂෙන්ම ලක්ෂ පහක් වන කාන්තාවන්. මේ වැඩ සටහනට අනුකත කරගැනීම තුළම විශේෂ විශ්වාසයක් තියෙනවා මේ වැඩ සටහන සාතථක කරගන්න ඉමහත් පිට හලාත් ලබේ කියලා මගේ ඉල්ලීම මේ වැඩ සටහන්ට සම්බන්ධ වන සමස්ත ගිවිලියන්ගින් සියලු දෙනාම මේ ගෙවතු වගේ වැඩ සහන ඇතුළ අනික උතරසටන් වලට උපරිම දායකත්තය ලබා දෙන්න තමන් මෙච්චරකාලයක් ගිය ගමන වෙනස් කරලා පිස් සම් ේකතු ේලා මේ වැඩ සහන සාර්තක කර ගන්නට තමගේ දායකත්ය කැපවීම ලබා දෙන්න ක කියලා මං එල්ලිීමක් සාමූහික ක පප මක්තුලින් ළඟ රග හැකි ජාති ලක්කයක් පිබව මසා ච්ච කලේ ජාතික හර ෂ්පාදන වැඩසටහන්නට සමගාමය සිදුවන්න වූ ගයතුවගේ වැඩසටහන ගොවී කාන්තා සමිතිහා පලතුරු ගම්මාන සම්බන්ධෙන් වු අප මසා ච්චා කළේ මෙතුල මතුවන්න වූ කාරණා අනාගතයේ යතාර්තය බට පත්වන්නව ඉලක්්‍යයන් මෝ පහැදිලි ඒ පැදිලිකිීමසඳහ පත් සමගින් නැ එකතු වන ික මත්‍යන්ශ තිතය කළේකාම කුශි තාක්ෂනා චයර සුබහ ඉකද මහතාට ගෝවිජන සංවදධන පපර්ටමන්තු වේ මහනුර දිස්ත්‍රක්කෙ සහකරකම සරස්තුමිය MPගේේ වල්ේකර මැනිකේ මහත්මීට නියෝජ්ජ අධ්‍යක්ෂ කුසිසේවාක්පුෂිකර මත්‍යන්ශේ G අජිත් පු්පුකමමා මහතාට ොහමත්ම සුති උදෑසන ඇවිදින් මේ ජාතික වගතීම පිබඳව මේ ජාතික අපේක්ෂාවීලක්කය පිළිබඳව ජාතිය දැනුවත් කරන්නට ජාතියේ ජනතාවට යම් හැගේ මක්කති කරන්න බදුන් දායකත්ට බොම තුති හැ . අදස්භර්ති සංවාද ණඩ පේන සම්ගෙනවා යෙි ලබ ්‍රහස් ්‍රති දා කෂිකරමතයන්ශ සදර ග්‍රහන් මෙවැනිම වේ සටහ ෙන බලාපොරත්තුන් අදත් සුභහර්ති සංවාද මණඩපේ සම්බන්ධි කරනේ ගුවන් දිි ගොවිසේවාගේේ නියෝජ්‍ය ෘෂකරම ්‍යක්ෂ හිරන් පේස් මතා ඔබ හැමතිනනාටම බොමස් සතුති සුදයි දවසක්කබට.